අද තයිවාන් කියලා පිළිගන්නවට Tech Guide YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම මම අද කතා කරන්න යන්නේ Facebook එකේ අපිට නොදැනීම එහෙම නැත්නම් ඔයාලට නොදැනීම කරන පොඩි හොර වැඩක් ගැන. මේක හොර වැඩක් කියලා කියන්නත් බෑ මොකද ඔයා මේකට permission දීලා ඇති. මේකට permission දීලා තිබුණොත් තමයි මේ දේ Facebook account එකෙන් එහෙම නැත්නම් Facebook එකෙන් කරන්නේ. ඔයාගේ දේවල් ගන්නෙ. මම කතා කරන්න යන්නේ Facebook එක අපිට නොදැනීම. ඒ කියන්නේ ඔයා Facebook app එකයි එහෙම නැත්නම් Facebook Messenger app එකයි දෙකම install කරගද්දී අනිවාර්යෙන් ඔයාගෙන් permission ඉල්ලනවා. අනිවාර්යෙන් ඔයා මේකට permission දීලා තමයි ඔයාගේ phone එකට install කරගන්නේ මේ app දෙක. එහෙම install කරගද්දී අනිවාර්යෙන් ඉල්ලනවා ඔයාගේ contact list එකටයි, ඔයාගේ SMS වලටයි, ඔයාගේ call log එකටයි අනිවාර්යෙන් permission ඉල්ලනවා මේ app දෙකෙන්. ඔයා මේ දෙකට permission දීලා තිබුණොත් ඔයාටත් නොදැනීම ඔයාගේ මේ විස්තර ඔයාගේ Facebook account එකට photo synchronize වෙනවා. එහෙම නැත්නම් backup වීමක් සිද්ධ වෙනවා. ඒක ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ Facebook account එකට ගිහිල්ලා access your information යටතේ තියෙන ඔයාගේ call log එකයි එහෙම නැත්නම් ඔයාගේ contact list එකයි ඔයාගේ SMS history එකකුයි එතන backup එකක් විදිහට backup වෙලා තියෙනවා. එතනින් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තිබුණ දේවල්, ඔයාගේ ෆෝන් එකේ තිබුණ contact list එක, ඔයා SMS කාට කාටද යවලා තියෙන්නේ, ඔයා call කාට කාටද අරන් තියෙන්නේ, මේ සම්පූර්ණ විස්තරයක් backup වෙලා තියෙනවා ඔයාගේ Facebook account එකට. එතනින් ඔයාට ගිහිල්ලා බලා ගන්න පුළුවන් backup වෙලා තියෙනවද, backup වෙලා නැද්ද කියලා. මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. මේකේ හොඳ පැත්ත තමයි වැරදිලාවත් ඔයාගේ ෆෝන් එක නැති වුණා කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එක මොනවා හරි වෙලා reset වුණා, restore වුණා. එතකොට පුළුවන් ඔයාගේ මේ Facebook account එකට ගිහිල්ලා access your information යටතේ තියෙනවා ඔයාගේ contact list එක, ඔයාගේ SMS history එක. එතනින් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ contact list එක නැවත ගන්න පුළුවන් ඔයාගේ phone එකට. ඔයාගේ අලුත් phone එකකට ඔයාගේ සම්පූර්ණ contacts ටික ආපහු backup කරගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන හොඳ පැත්ත. ඒත් එක්ක මේකේ නරක පැත්තකුත් තියෙනවා. නරක පැත්ත තමයි වැරදිලාවත් ඔයාගේ Facebook account එක අපි හිතමුකෝ වෙන කෙනෙක් අතරපත් වුණා කියලා. එහෙම නැත්නම් ෆෝන් එක නැති වෙලා හරි මොනවා හරි වෙලා ඔයාගේ Facebook account එක වෙන කෙනෙක් අතර ගියා. එතකොට ඒ පුද්ගලයාටත් පුළුවන් වෙනවා මේ මං කියපු විස්තර ඒ පුද්ගලයාටත් බලන්න. සම්පූර්ණ ඔයා කාට කාටද SMS යවලා තියෙනවා, කාට කාටද කොයි වෙලාවටද call අරන් තියෙන්නේ කියලා ඔයාගේ call log එකකුයි SMS history එකකුයි සම්පූර්ණ විස්තර මේ access your information යටතේ backup වීමක් එහෙම නැත්නම් synchronize වීමක් සිද්ධ වෙලා තියෙනවා ෆෝන් එකේ ඔයා permission දීලා තියෙන නිසා. ඒ දේවල් වෙන කෙනෙක් අතර යන්නත් පුළුවන් ඔයාගේ account එක වෙන කෙනෙක් අතර ගියා කියන්නේ. ඒක තමයි මේකේ තියෙන නරක පැත්ත, මේකේ තියෙන භයානක පැත්ත. ඒ කියන්නේ ඔයාගේ වැදගත් දේවල් වෙන කෙනෙක් අතර යන්න පුළුවන් මේ phone එකේ තිබුණු දේවල් backup වෙලා තියෙන එකෙන් එහෙම නැත්නම් synchronize වෙලා තියෙන එකෙන්. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේ phone එකේ සහ app වල permission හරියාකාරව මේ දේවල් වලට permission දෙන්නේ නැතුව කොහොමද permission දීලා තියෙනවා අයින් කරලා හදාගන්නේ. එහෙම නැත්නම් දැනට ඔයාගේ Facebook account එකට මේ දේවල් backup වෙලා තියෙනවා නම් කොහොමද එතනින් delete කරගන්නේ කියලා මම අනිවාර්යෙන් අද කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ එක අවසාන වෙනකන් බලන්න. අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න. වීඩියෝ එක තව කෙනෙකුට බලන්න share කරන්න. තාමත් Tech Guide YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා subscribe කරන්න Tech Guide YouTube channel එක. මුලින්ම යන්න ඔයාගේ Facebook account එකට. ඊට පස්සේ යන්න settings වලට. settings වලට ගිහිල්ලා ඒක යටතේ නැවතත් යන්න settings and privacy වලට. ඊට පස්සේ ඒක යටතේ නැවතත් settings යන්න. your Facebook information යටතේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපි permission දීලා තියෙන එහෙම නැත්නම් access දීලා තියෙන දේවල් මොනවද කියලා. මෙතනින් අපිට බලා ගන්න වෙනවා location history එක, අපි search කරපු history එක, call and messages. අපිට මෙතනින් වැදගත් වෙන්නේ call and messages එක. අපි යන් ඒකට your information යටතේ අපිට මෙතෙන්දී අපේ Facebook account එකේ අපි කරන සියලුම වෙනස්කම් වල විස්තර මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අපි permission දීලා තියෙන ඒවා, දීලා නැති ඒවා, අපි comment දාන ඒවා, like දාන ඒවා සියලුම විස්තර, security login information සියලුම විස්තර අපිට මෙතෙන්දී බලා ගන්න පුළුවන්. අපි යම් මේකේ call and messages වලට. ඊට පස්සේ යන්න call log එකට. call log එකට ගියාට පස්සේ call log එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ටත් පේනවා ඇති. මගේ කෝල් ලොග් එක මේ විදිහට Facebook account එකට synchronize වෙලා තියෙනවා. එහෙම නැත්නම් backup වෙලා තියෙනවා. SMS call log එක සහ SMS දෙකම මේ විදිහට අපිට backup වෙලා තියෙනවා කියලා පෙන්නනවා මෙතන. call log එකයි SMS log එකයි මේ විදිහට පෙන්නනවා අපිට මෙතනින්. මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපි ගත්ත කෝල් සහ අපි ආපු SMS තමයි මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් අපිට පුළුවන් අපේ කෝල් log එක සම්පූර්ණයෙන් delete කරලා දාන්න. ඒ වගේම SMS count වෙලා තියෙන එකත් අපිට මෙතනින් delete කරලා දාන්න පුළුවන්. මම හිතනවා delete කරලා දාන එක හොඳයි කියලා. මොකද අපේ account එක වෙන කෙනෙක් අතටපත් වුණොත් වැරදිලාවත් මේ විදිහට අපේ සියලුම contact list එකයි SMS log එකයි වෙන කෙනෙකුට බලන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මෙතනින් මම හිතනවා delete කරලා දාන එක හොඳයි කියලා. ඒ නිසා delete කරලා දාන්න. මෙතනින් අපි එක number එකක් select කරලා අපිට බලා ගන්න පුළුවන් සම්පූර්ණ number එකම මෙතනින් අපිට පෙන්වන්නේ අග numbers දෙක විතරයි. select කළාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ සම්පූර්ණ number එකම මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාගේ Facebook account එක වෙන කෙනෙක් අතර ගියොත් මේ SMS call history එක contact list එක මේ දේවල් ඔක්කොම මේ පුද්ගලයාට බලන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම හිතනවා දැන් පැහැදිලි වෙන්න ඇති කියලා මේකේ තියෙන වැදගත්කම. එහෙම නැත්නම් මේ contact list එක synchronize වෙන එකකින් ඇති බරපතලකම ඔයාගේ Facebook account එකට. මෙතනින් අපි call log එකයි SMS log එකයි සේරම delete කරලා දාන්න පුළුවන්. මම හිතනවා මේක delete කරලා දාන එක වටිනවා කියලා. හරි මම කියලා දෙන්නම්. ඔයාගේ ෆෝන් එකේ තියෙන contacts සහ SMS කොහොමද මේ Facebook account එකට upload වෙන එක නතර කරගන්නේ කොහොමද කියලා. මේක upload වෙන්නේ ඔයාගේ Messenger app එක හරහා. Messenger app එක හරහා සහ ඔයාගේ ෆෝන් එකෙන් දීලා තියෙන permission අනුව තමයි මේ Facebook account එකට ඔයාගේ contact list එකයි SMS උයි upload වෙන්නේ. හරි අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඔයා යන්න ඔයාගේ Messenger app එක open කරගන්න. app එකේ ඔයාගේ profile photo එක තියෙන තැන click කරලා settings වලට යන්න. settings වල මැදට වෙන්න තියෙනවා people කියලා category එකක්. ඒ people කියන එක select කරන්න. හරි ඒකේ මේ විදිහට පළවෙනියට උඩින්ම තියෙනවා upload contacts කියලා. අන්න ඒක ක්ලික් කරලා ඒක ඔයාගේ on වෙලා තියෙනවා නම් ඒක off කරලා දාන්න. මෙතන upload contact කියන එක ඔයාගේ on වෙලා තිබුණා නම් අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එකේ තිබුණ contact list එක අනිවාර්යෙන් ඔයාගේ Facebook account එකටත් upload වෙලා තියෙනවා. ඒක අපිට බලා ගන්න පුළුවන් manage contact වලින්. upload වෙලා තියෙනවා නම් ඒක delete කරලා දාන්න. ඊට පස්සේ Messenger app එකෙන් විතරක් මේ විදිහට permission හැදුවාට වැඩක් වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකේ permission දීලා තියෙනවා නම් Facebook account එකට. ඒ නිසා අපි බලමු ඒක කොහොමද වෙනස් කරගන්න කියලා. ඒකට යන්න ඔයාගේ ෆෝන් එකේ settings වලට. ඊට පස්සේ යන්න apps and notification වලට. ඒකේ තියෙනවා permission කියලා එකක්. අන්න ඒ permission කියන category එකට යන්න. මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ඔයා permission දීලා තියෙන app සියල්ලම මෙතනින් අපිට බලා ගන්න පුළුවන් ඔයා මොන මොන app වලටද ඔයා permission දීලා තියෙන්නේ කියලා. හරි ඒකේ උඩම තියෙනවා contacts වලට යන්න. මෙතන තියෙනවා ඔයාගේ ෆෝන් එකේ contact list එකට permission දීලා තියෙන app මොනවද කියලා මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඔයාගේ contact list එකට permission දීලා තියෙන app ටික මෙතනින් බලා ගන්න පුළුවන්. මේ විදිහට on off කියලා පෙන්නනවා ඇති. ඔයාගේ ෆෝන් එකේ permission දීලා තියෙන contact list එකට permission දීලා තියෙන app වලට. මෙතනින් ඔයා තෝරන්න Facebook app එකේ ඔයා permission දීලා තියෙනවා නම් contact list එකට අනිවාර්යෙන් මෙතනින් ඒක off කරගන්න. මේ විදිහට off කරගන්න. මගේ නම් මම off කරලා තියෙන්නේ. මම ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා මේ විදිහට on කරලා ආයෙ off කරන්න. ඊට පස්සේ නැවත එන්න phone කියන එකට. phone කියන එකෙන් වෙන්නේ phone කියන එකට permission දීලා තිබුණොත් වෙන්නේ ඔයා ගන්න call log එක සම්පූර්ණයෙන්ම ඔයාගේ Facebook account එකට synchronize වෙන එක. එහෙම නැත්නම් upload වෙන එක. මෙතනින් ඒ විදිහට ෆෝන් කියන එක select කරලා ඇතුළට ගිහිල්ලා Facebook app එකයි Messenger app එකයි දෙකටම ෆෝන් කියන එකේ permission දීලා තියෙනවා නම් ඒ දෙකත් මෙතනින් මේ විදිහට off කරගන්න. ඊට පස්සේ ඔයා එන්න SMS කියන එකට. SMS කියන එකේ ඇතුළට ගිහිල්ලා බලන්න ඔයා permission දීලා තියෙනවද කියලා Facebook app එකටයි Facebook Messenger app එකටයි. ඔයා permission දීලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාගේ සම්පූර්ණ SMS history එකක් එහෙම නැත්නම් SMS log එකක් backup වෙනවා ඔයාගේ Facebook account එකට. ඒක නතර කරගන්න මේ විදිහට මෙතනින් ඒක off කරලා දාන්න. හරි ඔයා මේ විදිහට මම මේ කියලා දීපු විදිහට ඔයාගේ සින්ක්‍රොනයිස් වෙන එහෙමත් නැත්නම් බෑකප් වෙන පර්මිෂන් දීලා තියෙන සෙටින්ග්ස් මේ විදිහට ඕෆ් කරගත්තොත් ඔයා ආයෙ බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ කිසිම කන්ටැක්ට් ලිස්ට් එකක් හෝ SMS log එකක් මොනවත් අප්ලෝඩ් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සින්ක්‍රොනයිස් වෙන්නේ නැහැ ඔයාගේ Facebook account එකට. වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරොත් විතරයි මං වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මතක් කරලා subscribe කරන්න channel එක. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණා ඔයාලට ගොඩාක් ස්තුතියි. tech සහ education ගොඩක් කරන් තවත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු.